අද අපේ ඇඹුලෙන් වලට ගෙනා වෙනස් විදිහකට හදාගන්න පොල් සම්බෝලයක්. ඉතින් මේ විදිහට හදලා බත් මුලකට බැන්දාම වුණත් හවස වෙනකන් තියාගන්න පුළුවන් පිළුණු වෙන්න. ඒ වගේමයි ෆ්‍රිජ් එකේ තියාගෙන දවස් කිහිපයක් වුණත් කන්න පුළුවන්. රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. පෑන් එකකට මම තෙල් මේසෙදි දෙකක් දානවා. ඊළඟට වෙලිච්ච මිරිස් කරල් හයක් හතක් විතර එකතු කරගන්නවා. එටික පොඩ්ඩක් මේ විදිහට තෙල් වල මිශ්‍ර කරගෙන දැන් ඒකටම රතු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී කරපිංචා තියෙනවා නම් කරපිංචා ටිකක් දාන්න. රතු ලුණු වෙනුවට බී ලුණු පාවිච්චි කරන්නත් පුළුවන් පොඩියට කපලා එකතු කරගන්න. දැන් මේක මද රස්නේන් විනාඩියක් විනාඩි එකහමාරක් විතර බැද ගන්න ඕන. පේනදි දැන් වලට මිරිස් කරල් වලයි ලුණු වලයි පාට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙලාවදී අප තේ හැඳි භාගයක් සුදු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. නුන් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ වෙලාවදී ලිප මද රස්නේ තමයි තියෙන්නේ. මිශ්‍ර කරගත්තට පස්සේ ඒකට මම එකතු කරගන්නවා පොල් බෑයක පොල්. මේ පොල් සම්බෝලේ හදනකම් මම ලිප මද රස්නේ තමා තියාගන්නේ. රස්නේ වැඩි කරගන්න එපා. එහෙමුණොත් පොල් වල තෙත ගතිය නැති වෙනවා. ඊළඟට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. පොල් දැම්මට පස්සේ 3 විනාඩියක් වගේ ලිපේ තියාගත්තාම ඇති පේනතු වලට පොල් වල තෙත ගතිය නැති වෙලා නැහැ. දැන් මම මිරිස් ටිකයි ලූණු ටිකයි විතර මුලින්ම තෝරලා අරගෙන ඒ ටික හොඳට කොටා ගන්නවා. පේනතු වලට ඒ ටික දැන් හොඳට කොටාගෙන තියෙන්නේ. ඊළඟට ඒකට මම උඹල කට් ටිකක් එකතු කරගන්නවා. දැන් මම පොල් ටිකත් එකතු කරගෙන හොඳින් කොටා ගන්නවා. ඉතින් උඹල කඩ වෙනුවට තවාලට කූනිස් එකතු කරගන්න පුළුවන්. මිරිස් කරල් බැදෙන වේලාවදී මාලට පුළුවන් කූනිස් ටික එකතු කරගන්න. දැන් පොල් සම්බෝලේ හදලා ඉවරයි. ඉතින් මේ වෙලාවේදී රස බල්ල ලුණු ටිකක් මදිනා ලුණු එකතු කරගන්න. මේ සම්බෝලම කිසිම ඇඹුල් වර්ගයක් එකතු කරගන්න. මේ විදිහ තමයි කැමට ගන්න. ඉතින් මේ සම්බෝලට ඇඹුල් එකතු කරගත්තාම මේකේ රස වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලත් මං හදපු විදිහටම හදලා බලන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. එහෙනම් අපේ ඇඹුල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක මේ වගේම රසවත් කෑමකින් නැවතත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.